ඉන්ධන අර්බුදය හමුවේ වෘත්තීය ත්‍රිරුතුරත හිමියන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවක් කංචන විජේසේකර සහ ආචාර්ය බඳුරු ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පොදු ප්‍රවාහන සේවයේ නිරත ළංගම සහ පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමට වෙනම QR කේතයක් ලබන සතිය වන විට හඳුන්වා දීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන තුරු ඉන්ධන ලබා දීම ළංගම ඩිපෝ මගින් සහ මාකුඹුර මෙන්ම බැස්ටියන් මාවත ඉන්ධන පිරවුම් හල් මගින් සිදු කිරීමට සැලසුම් කෙරුණා. මහා ධනස්කන්ධයේ ගෙවලා මේ ඩීසල් පෙට්‍රල් ආනයනය කරන්න පුළුවන් කමක් ලංකාව වගේ රටකට නැහැ. කාගේ ආණ්ඩුවක් තිබුණත් කවුරු ඇමතිකම් දැරුවත් මේ තෙල් කඳුරක්වත් හැදෙන්නේ නැති රටේ තෙල් ගේන්න ඕනේ අනිවාර්යයෙන්ම ලෝක වෙළඳ පොලේ තියෙන මිලට. මොන ගණන්කාර කතාවක්වත් කියන්න බෑ. අපේ LC එක පිළිගත්තේ නැත්තම් අපිට තෙල් කඳුරක්වත් ගේන්න බෑ. අපිට ලැබෙන හුඟාක් පැමිණිලි වල දැන් අපි දාලා තියෙනවා පැමිණිලි අංකයක්. ඒ අංකයට වල තියෙනවා පින්තූරවල තියෙනවා ත්‍රිරෝධරත තමයි 90ක් තියෙන්නේ. පින්තූරවල තියෙන ඒවායේ මෙන්න මේ අංකය මෙන්න මෙහෙම පොලිමී ඉඳගෙනම තෙල් ඉවත් කරනවා. ඒවා හැබැයි අපි QR කෝඩ් එකකින් ඉවත් කරනවා. ඒ වගේ අපිට ලැබිලා තියෙන පැමිණිලි සාක්ෂිත් එක්ක ලැබිලා තියෙන ඒවා මෙතනින් තොරතුරු දුන්නත් අපි අපේ පැත්තෙන් නියාමනයක් කරන්න මේ සතියේ අපි තීන්දුවක් කරන් තියෙනවා. ඒ වගේම මාසෙකට අපි අයින් කරනවා QR කෝඩ් එකකින් කිසි කොහෙන්වත් ගන්න බැරි වෙන තෙල්. ඒකට පුදුමල සහය දෙන්න. අපි ওই தத்துவය අනිවාර්යයෙන්ම තේරුම් අරගෙන තමයි අපේ මේ සේවාව තුළ රැඳෙන අපේ උත්තිකෝ පිළිබඳව අපි කතා කරන්නේ. ඒ හැම ශේත්‍රේම කොහොම ඉන්නේ අපේ ශේත්‍රේ නැහැ කියන්න බෑ. QR කෝඩ් එකට අනුව ලැබුණේ 4.4යි. ඊවස් කොහොම හරි මිලීටර 600ක් වැඩි කරලා දැන් පහක් වෙලා තියෙනවා. අතියකට ওই පහ අරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන එක මහ විශාල ගැටලුවක්. වෘත්තීය ත්‍රිරුතුරත හිමියන් සඳහා දැනට ලබා දෙන තෙල් ප්‍රමාණය ඉහළ නැංවීමට එකඟ වූ බව ත්‍රිරුතුරත සංගම් නියෝජිතයින් මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.